ඒය ්‍රි ලකාව වුවෙන් ඉතාලිය කොන්සෝල් ජෙන්‍රාල්වරිය ලෙසද පත් කරනු ලැබවා ඇය ලංකාවේ ගීත ශේෂත්‍රය තුළ සිටින ප්‍රවීනතම ගාන ශිල්පිනියකි නමුත් කොන්සෝල් ජෙනරාල්වරිය ලෙස පත්වී දින දහයපත් යන්නට මත්තෙන් ඇය මේ වන විට මරණයට පත්වති වෙනවා ඒ හදිසි ඇතිවුණු හරදා බාද තත්වයක් නිසා මලා නොහිදී ඇය සමුගත්තා ඒ නීලා වික්‍රමසිංහ නි විකමසිහන් අධ්‍යාපනය ලැබීමෙන් පසුව බිසන් සෝම පාල මහතා සහ ආනන්ද ජයිසිං හැනයටතේ සංගීතය හදාරනු ලැබවා. එයනුව දහස් නමසිය පනස්නවේදී ගොන්නිිදුරි සංස්ථාවේදී ඇයගේ පළමු ගීතය ගායිනා කළ අතර එ දහස් නමසය හැට හතේදී රෙඩියෝසිලෝට ඇගේ පළමු ගීතය පටිගත කරනු ලැබවා. පළමු ගීතය සඳහා ඩෝල්ට නල්විස්ම හතා සහ ලයිනල් අල්ගමයන්ගේ දායකත්තය ලැබුණ සැන්ද අමරේ නිශා මල්්‍ය යටටයන්න ගීතේ දහසම්සේ හැත්ත තුනේ දීන් ගීත. දහසම්සේ හැත්ත තුනේද. ඇය ශේෂෙන් ජනප්‍රය ගාන ශිල්පින යක් බවට පත්නවා විශේෂමටයම් ජයරත් මහතා සමඟ යුගල ගීත ගායනයත් එක්ක. කෙසේ වෙතත් ඇය සංගීත ගුරුවරය ක ලෙසින් දායිකත්වය දක්වනවා. විශයෂත්්‍යය උනේ ඇය ම සහයේ වයසේ සිටම පෝලියෝ. ත්වයට පත්ව සිටියත් ඇය ජීවිතය හිතේ දහිරයෙන්ගතුව ජනප්‍රයත්තේ හිි පෙත්තරමනගේ දක්ෂ ගායන ශිල්පිනිියකබුණ ඒ වගේම විශේෂෙන්ම ඇය ගුරු වි විධ පාසල්ලද අධ්‍යාපන ලබවා යේ දහ සමය අනුවටේද පාසල් ශේත්‍රය අවුදු විසිතුලක දායකත්්‍යයක්ත් එක් ඒගේම භිෂාකා විද්‍යාල තුළත් අවුදු අටකට අසන්න කාලයක්පුරා දායයිකත්වය දැක්වමින් අය අවසානයේදී ජීවිතයෙන් සමුගන්නවා. ඇමීට පෙර යම් අකාර පිකාරග තත්තයක කර ප්‍රති කරලබින් ට වට තමයි තොරතුර වාර්තාවනේ කෙේ වෙත් ඇ තාිය කොන්සල් නරාල්බරිය ලෙස පත් කරු ලැබවා නමුත් අවාසනාවන්ත ලෙස ඇය අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇම මේ යන විට ය සවරුදු හැත්තයි පසුගේ දහවෙනිදා තමයි ඇමිලානෝහි කොන්සල් ජනරාල්බරිය ලස පත් කරනු ලැබේ හදිසි හර්දාබාදයක් නිසා ඇය මරණයට පත්තින්නේ. ඇයට නිවන්සුව අප ප්‍රාර්ථනා කරනවා.